ගමත් හරිට අර රෙනාඩ් වුල්ෆ්ගේ බැද්දෙගම තියෙන විනාශෙලාගේ නැතිවෙලාගේ ගම වගේ තමයි. Tali kartu mada kuding, jadi ini sudah nama minum kami lagi. Like keren deh. Mimuri puran gamman itu, etulan nih hunas kirim. Ida abelan parap ketibunat, ad kapat marbi aku. Pautino Mimargi kilometer da khatarka pamana durak kapatta dura etat idiri margiye me dine vela idikirimin pautini ape mimurata pinisila sundara vellaye meddin lapeyu pena mayimin etulluni mahawana meda pihiti dandiniye thina gammane hoyagena e gammanta yanne api ratri kandawuru gatha karanna yanne awashya sielum baanda aragena මගතට විදා නිවා ගනිමින් තමයි ගමන් කළේ. මේ හුප්පේ නමින් හැඳින්වෙන මීමුරේ ගම්මානයේ මායිම දිස්ත්‍රික්ක තුනක මායිමක් තමයි මෙතන. අපි එතන රොටි කාලා මහවන මැදට ඇතුල් වුණා. දන් දෙන්න බලා පිටත් වෙන්න. මේ තමයි මීමුරේ ගම්මානයේ මායිම. ඒ වගේම මේක දිස්ත්‍රික්ක තුනක මායිම මේ. මහනුවර බදුල්ල මාතලේ දිස්ත්‍රික්ක තුන මෙතනින් එන්නේ. ඔව්. 1956 අර ඉඳන් 56 මේක කළා ගත්තට පස්සේ අර තියෙන පුස්වැල් මේ කඳුර ඒවයින් තමයි මචන් දිස්ත්‍රික්ක තුන වෙන් වෙන්නේ. ඔව් මයි දිස්ත්‍රික් මායින් තුන. එතකොට මෙහෙන් එන්න පුළුවන් අපි දන්දෙනියට යනකොට අපි යන්නේ මේ එලිම්ම මේ පල්ලෙහාට බැලලා බදුල්ල දිස්ත්‍රික්කෙට යන්නේ. ඒ මචන්ින් මහනුවර දිස්ත්‍රික්ක ඉවරයි. ඒ වගේම මෙතෙන් මේ පොට් එකට කියන්නේ රුප්පේ කියලා. උප්පේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගමට මේ වගේ එන්ට්‍රන්ස් තුනක් තියෙන එකක් තමයි අර මේ ඉගහ පැත්තේ තියෙන එතනත් ඒ තුප්පයක් කියන්නේ අර එන තැනක් තමයි අපි මිනිස්සු මේට යනකොට පල්ලෙහාට අර යනකොට මේ පල්ලෙහා දඩුපොළ තියෙනවා ඉස්සර දිවිච්ච මේ වෙල්ලේ ආයවල් මචං දඩුපොළ තියෙනවා ගොරකත්තාව තියෙනවා ඉලුක් වෙන තියෙනවා කැකලවත්ත තියෙනවා ඒ ඔක්කොම ඉස්සර වෙල්ලේ ආයවල් අවසානයේදී දඩුපොළ නම් දැනුත් තාමත් මේව කරනවා මේ කුඹුරු කරනවා අවසානයේදී කැකලවත්ත වෙල්ලේ ආය කරේ 2015 ඉතින් පස්සේ ඉවරයි ඒ කියන්නේ ඉවරයි ජනවාසය දැන් අපි යන්න හදන්නේ දන්දෙනියට දන්දෙනියෙත් මම එනකොට මීමුරේට මුලින්ම 2013 දී විතර දැන් ඒ කියන්නේ එක පුද්ගලෙක් ඉන්නේ ගම්මනිය ගම්මානේ දැන් මාමත් ලෙඩ වෙලා අඹගහ ගෙදර හිම්බණ්ඩා ඒ කියන්නේ වෙදාත්තා මාමත් ලෙඩ වෙලි කරලා මාමත් දැන් ගෙදර ඉන්නේ අපි එහෙ ගෙදරට තමයි යන්නේ එතකොට ඒ ගම්මානේ ඉවරයි දන්දෙනිය ගම්මානට යන්න කලින් මීමුරේ දීවාලි වැඳ පුදා ගත්තා දකින්නේ මෙල්ලා කෙලවර පිටි නිමුරි කලේ බණ්ඩාර දේවාලය මෙතන වැඳ පුදාගෙන තමයි සාමාන්‍ය වනපෙතට පිවිසෙන්නේ සුන්දර වෙලාය විශ්සෙනවා තෙල්මල් ක්‍රමයට තියෙන ලකේගල පාමුල ලකේගල මායිම තියෙන නිමුරි ගම්මානේ අවසන් කොන තමයි මේ ඔබ දකින්නේ ඊට පස්සේ අපි පිවිසුණා දන්දෙනිය හීං ගඟ අයිනෙ තියෙන පුංචි කඳවුරු භූමියකට එලිමාන් කඳවුරු භූමියක අපි අපේ කූඩාරම් ගහලා බොහොම ලස්සන දවසක් ගෙවුණු ආකාරය තමයි මේ අපේ පිරිස 20ක් විතර හිටියා අපි සියලු දෙනාම මේ කැම්ප් කරාට කොළ කෑල්ලක තුන ඉතුරු කරන්න නැතුව තමයි අපහු ආවිත් අපි එතන උයාගෙන උයාගෙන පියාගෙන එසේ උදේට ලස්සන සීතල නොයිතුල් ලොතුරෙන් නාගෙන උයාගෙන Thank you.
Api මේ පාර මීමුරේ ගමන ආවහම මීමුරේල කිලෝමීටර 6ක් 7ක් විතර කැලේ මැදර වෙන්න තියෙන ගම්මානයකට ගියා. ගම්මානය කියන්නේ දන්දෙනිය කියන ගම. මේ ගමත් හරියට ලෙනාඩ් වුල්ෆ්ගේ වැද්දගම තියෙන විනාශ වෙලා ගිය නැති වෙලා ගිය ගම වගේ තමයි. අදරත් මේ ගමේ දැන් ඉතුරු තියෙන එකම එක ගෙයක් විතරයි. ඒ ගෙදරත් දැන් පදිංචි නෑ. ගම කැලෑ වැහිලා. මේ ගම යන්න තියෙන සම්පූර්ණ නකල්ස් රක්ෂිත මැද්දෙන් ගම් සභා පාරක් මේක රක් මේ කොහෙටද හලා හසලකට යදක්ව යන්න පුළුවන් කියලා කියන මේ කැලේ මැද්දෙන් ගලමුදුන දන්දෙනිය ගලමුදුන හරහා යන්න පුළුවන්. ඉතින් අපි මේ ගමට ගිහිල්ලා එන ගමන් යන් එනම ලිහුම. දැන් මේ පේන්නේ මහා වන මැද්දේ මට ඉස්සරහින් මල් ලියනවා. අපි 20 දිනක් ගිහිල්ලා රාත්‍රී කඳවුරු ගත කරා. ඒ කඳවුරු ගත කරලා එන ගමන් අපි තව ගමනක් අපේ කට්ටිය පිරිස බෙදුන හැදි කට්ටියක් අහස් ගව් යනවා. තව කට්ටියක් ගලමුදුන යනවා. අපි නැවත මීමුරේට එනවා. අපි කීප දෙනෙක් අපේ මීමුරේ පොඩි වැඩ වගේ අත්දිනවා කරගන්න. ඉතින් මේ පේන්නේ මේ කැලෑබද මාර්ගයේ ඇතුලේ ඔගොල්ලෝ පේන රූප රාම වලින් දිනේෂ් මල්ලි යනවා ඉස්සරහින්. මෙන්න මේකේ බාධක තියෙනවා. ඒ බාධක මගේ හැරගෙන තමයි යන්න ඕනේ. පිටේ බැඳගෙන යන්න හරි අමාරුයි. ආ වැටෙන්න යනවා. හරි මේ දැනට මේ ඇති ඉන්නේ මීමුරේ සුප්‍රකට තාලිකට කියන ස්ථානයේ. ඔය වැටෙන්නේ තාලිකට අඩි 60ක් විතර දැස්මක් තියෙක පාට වතුර කඩා වැටෙනවා. එතන ගැඹුර අඩි 90කට වැඩි මේ පුංචි තාලිකට. මෙතන තමයි බොහෝ දෙනෙක් පයින් එතන අඩි 13ක් වගේ උස මෙතන තියෙන්නේ. ඉන් පස්සේ මීමුරේ සුප්‍රකට ස්ලයිඩින් පොට් එක ස්ලයිඩින් කරන්න පුළුවන් තැන මේ දිස්සන්නේ තාලිකට මදක් උඩින්. දෙන්නේ සූදානම් වෙනවා මේ වෙලාවේ ලයික් කරන්න. ඔය ඉතාලම කියන්නේ ජල ක්‍රීඩා කරන්න ඉතාලම සුන්දර තැන. මෙතනදි මාත් එක්ක දිනේෂ් මල්ලි තින්න අපි දෙන්න දන්දෙනිය ඉඳලා කල්ලතු ආවා. එහෙම කෙලිම දැන් අපි ඉන්නේ මීමුරේට ඇවිල්ලා. Thank you.